සුබ මදහනක් ඔබ ස්වාධනරූපවාණී මධහන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමඟ මුලින් අවධහනය ප්‍රධාන පවෘතිී සින සනවෙද. කොරණා ඉන්නත අනිවාර්ය වෙන නීතිය ළඟදීම ඇැත්තෑ එක සමරණ සයුරී පිරුවන්. ප්‍රියම්ත වෙනුවෙන් පාකිස්ථානීට කල්ුත්සිකුරාධාවත්. ඉල් එක රතු කරන ගෑස් මාෆියාවත් ඔොමික්කෝන් ටෙල්තා තරම් බිහිසුළු නැහැ ලෝක සෞකයෙන් කියයි ගෑ සම්බන්ධයෙන් කරුණු විමසීමට ආයතන කීපයක් මානමහිකම් කොමිසවට කැඳවා තිබෙනවා. මේ අතර ගෑස් සම්බඳධ විධ ගැටලු තවදුරටත් වාර්තා වනවා. මේ සම්බන්ධ පෙත්සම සලකා බැලිම සඳහා හෙට දින කැදවීමට නියෝග කරුණ. බෝක සේවා දෙකාරය ප්‍රමිති ආයතනය ඇතුළු රාච ආයතන කිහිපෙකුයි බාාවව හිමිම් කොමිසමට ෙෙනව ඇත්තේ. එම නිල දහරීීමට අද පැමිණින ලෙස එම කොමිසමදන්වාතිබෙනවා. ප්‍රධහන ගේෑසමාගම් දෙකටද සකච්චව සඳහා පැමිණෙන ලෙස කොමසමදන්වාතිබෙනවා. විමර්ෂණයක් සිදුකර සති දෙකක් තුළ නිර්දේශ ලබාවීමටයි කොමිසම පේක්ෂා කරන්නේ. හද දවසේ මානු ම්කම් කමි සබාව හැටියට අපේ වගකීමක් පවිදියට අපි තැනවලතියෙනවා විශේෂම පාරිභෝග ආරක්ෂන අධිකාරියයක්ත් ඒ වගේම ජාතික ප්‍රමිති ආයතනයක් ජනට රටතුළ ජනතාව මූුණ දෙන ගෑස් ප්‍රශ්නේදී. ඒක ප්‍රමිතිකිරීම සහ ඒක න්‍යාමණනය කිරීමද මූුණ දෙෙන ගැටලු සම්බන්ධව ඔවන් කොයිගේ වගකීමක්ද දරන්නේ. වගකීම ඔුන්ගේ නිසි පරිදි ෂ්ටව නොද කියක බලලා ඒ ජනතාවගේ හිමිකම් මාරක්ෂා කිනීම සඳහා. අපි ැදි අත්තෙනවා වගේකීම නිසි පරිදි ෂ්ව වෙනවද ඉෂට වෙන නැත්තන්න. ඇයි ඒ සම්බන්ධව ජනතාව වෙනුවෙන් අපි ජනතාව පැත්තයින්දලා ජනතාව වෙනුවෙන් යිතිවාසික ලබාදීම සඳහ කඩුතු කරන්න තමයි මානුන්තම කම සබාවැට අද සාකත්තාව කැඳවලතිී. විශේෂෙන්ම සම්පකාර සේවා අලි සංවධතන සහ පාරිබෝග ආරක්ෂ රාජ්‍යමාතන්සේ ඒකම්තුමාටවත් අපි කැඳවලති. ිරු ැසමගමට අය ගේැ රින්දඩයක පැරණිරේපලිය උඩින් නවලේබලිය අලවාති වූ පුවතක් භගමත ලබ ප්‍රේය වාරතාවනවා. අද දස ි ගේැ රිදරයක් ම නිවස රැගෙනකොස් ලේබලිය ගලවා වත්කිරීමේද රතු පැති නවලේබලට යටින් සුදු පැති පැණිලේබලේතිව බව එම ගැසිලින්ඩට රැගිය කාාව පසනවා. අපි ගෑසිලින්දඩරයක් ගේෙනාව ගෑසිලින්දරේ ගුමේ රතුපාට ඔලේ ගලවල බලනකට ඇතුල නිල්පාට ලේබලේ තියවා. මෙ අතුර දිවයිනි ස්ථල කිහිපයකින් තවත් ගෑ ශාශ්ිත සිදවම් කිහිපයක් ම වාර්තාබුණ ම ැ බල්ගල මේේතික ඔක්කෝ ගන රතුවෙලා ගිරිගන්න ගින්ද වටේ යනම් ගැසක් කෙන කය දසර . ති ඳර ද ජ ස ල හතුරනතුර පරිසක හි අපරද ී අ ේ ර් න කාරම්ප කර ෙ ලස්පතිවරයා ියෝයක් නිිුත් කරන්නේ ල්ලා ්‍යචනාධති කරන හමු ේ ගුණුරති ූෙ හතින දවන ලෙස ්‍යාචනාදී කරනය අදනියම කලා. පකිස්ානයේ සියල්කෝට් හහිදී ආගමික අන්තවාදීන් ප්‍රයන්ත කුමාරම හතා අමානුෂික ලෙස ගහතනය කිරීම හෙලා දකිමින්. පාකිස්ථානය හට විේෂ හෙලා දකිීමේ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරති වෙනවා. පාකිස්ානයේ උළ මස්සගමේ නියෝචිතයන් මෙසේ විශේෂ හලා දකිමේ දිනය ලෙස හිට දිනිය ප්‍රකාශයට පත් කළ. ්‍යත්තර ප්‍රියන්ත කුමරම හතාට පින් පැමිණවීම හා ආගමිකන්තවාතයට එරෙහි අධිෂ්ඨාන සත්‍යක්‍රාව විහරමහදව උද්‍යානයේ පිහිි බුදු පිළමේ අසල්ද පවැත්පු. මහ සංගරත්නය පෙන්ම අනිකුත්තාකම් ලියෝ්චනණ කරමින් පූචකවරුන් දෙමවස්ථාවට එෙක්ව සිටියා වසර දෙදහස් විසි පහ වන විට වරාය බහලුම් මෙහෙයුම් දහරිතාව මිලින දාහතරක් දක්වා එහළ නංගනවා කියලා අමාත්‍ය රෝහිතා අභෙගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා. වා සහිත ලංකා නැවසංස්ථාවට වසර පහක් පිරිමනිමිත්තෙන් පැවැති ත්සේ ටෙක් පමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ සමරු මුදරයක් නිකුත්කිරීමදම මෙහිදී සිද වුණ. උත්සවේ පැවැත්තුනේ රහිතා ේගුණුවර්ධන දළස් අහපෙරමයන අමාතවරුන්ගේ ප්‍රහනත්වයෙනු. උත්සෑමතු දළස් අලහපෙරම මහතා කියයා සිටිය මෙරට අනාගතෙන් සම්පූර්ණයෙන්ම හැඳී ඇත්තේසාගර සම්පත කේන්ද්‍ර කරගනිමින් බව. ලුම් රිතාව ඉහර ලඟගුවින් වරය කටයුතු තවදුරටත් සංර්ධනය කරන පව අමාත්‍ය රොහිත අේගුණු වර්ධනම හතාමේදී ප්‍රකාශ කළ නැවසස්ථාවට නැව් නැතුවති බිද්ධී එදා අපිට පුළුවන් වුණා අයින්ද රාජපක්ෂ ජනාතිපුත්තුමාගි කාලේ මේකට නැව් දෙකක් ලබාගන්ඩ. හුස්මටික අහර වන්න තිබුණු නැව සංස්ථාවට මංන්‍ය තන්න හුස්මටිකක් දුන්න කිවොත් නිමරදි. හැබැයි අවාසනාව යහපාන රජේකාලේ කෙටුම් පත් හැදුව නැ් දෙකක් විිගුල්ල දන්න. අපි සතු වෙන අද නැවසංස්ථාව ලාබ ලබන ආයතනයක් බවට අද අපිට පත් කරන්න පුළුවන් කමක් ලැබිලතින. අපේ රටන් නාවිකයන් නැව්වලට සේවයට ඉහිල්ලතියන්නේ ඔොක්කොම දාසේ දහක් පමණන ොලමිියන් තුන්සිය පනහක් ඔවුන් අපිට වාර්ශිකව අපේ රට ආදයහම එකතු කල්ලා දනවා. අපි ලාපොත්තු වන්නේ ගරු මාතතුමන මේක පනස්දහ දක්වා හිරට ගෙනියන් කෝටාබේ රාජ පක්ෂ ජනාතිපපුත්තුමාගේ කාලේ. ංකා දශපාන තිහාස රන්නකුරල් ලියවේ ගරු ඇමතිතුමනි පර්යන්ත දෙකක් එක අර ගොඩ නැගෙනවා. ි ැනට කරන ධාරිතාවට වැඩසි සීියක් අපේ ධාරිතාව වැඩි කරන්න පුළුවන්කම ැගට දෙද විසි පහ මුල්ල වෙන ගොටා අපට පුළුවන් ඇමතුමනි මිියන දාහතරක ධාරිතාවක් ක්‍රියාත්මක් කරන්න. මෙම අවස්ථාවට වරයයාහ නනාවිකටතු අමත්‍යංශයේ ලේකම් U.DC ජයිලාල් සීමම සහිත ලංකා නැවසංස්ථාවේ සභහපති W. වරම හා. පැල්පති රජි ධරත්වය මහතුරු ඇතු නිලදරින් රැක්පටිය. කොරෝනා මර්ධනය සඳහා එන්නත් දෙකම ලබාගැනීම අනිවාර්ය කරන නව නීති කඩිනමින්ගේනවා කියලා සෞඛ්‍යාමාත්‍යවරය අවධහරණය කරනවා. ඒවගේම පවතින කොරනා තත්වය හමුුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කරන්න විශෂ ැස්‍රීමක් සෞඛ්‍යමාත්‍යන් ශදී පැත්වවා කියලත් අමත කෙලි රමුක්වැල මහතා කියා සිටිනවා. ඇුදහමරකට අශන්න කාලයක් මේ වෙනුවෙන් අපි කැපවෙලා කටයුතු කර ජයක්කයටට කරන්න පුළුවන් දේතමයි එ ඇත ලබාදීම. ඉට වඩා තව ආරක්ෂක පිවරල් ගන්න පුළුවන් බඩ ක ස් කර ගට ප ර ට පම ර රට ියරුත ුතු ද අයුත් මේ ව කුට අප පේ යට ැම මරංකය ඩුවන අඩුරන්න ඕන ඒකතමයි ඉලක්කේ ආක්ෂක වැඩ බිලබලල් ක්‍රියාමක වෙන රැක්ෂසිකම අනිවාරය කරන්න අපි බලාපොරොත්තු වෙන. මේ වට ආවශ්‍ය නීති පසු ක . රටේ සාමාන්‍යතත්වකට තිරූ පන්ස ෙඩියන්න ඕන එක තම අපි බලාපොරොත්තුවෙන්නේ. මේ රට සමස්ත කරුණ ආසා දෙතන්ගේ සංඛ්‍යාව පනලක්ෂ හට නවදහස් නවසී විසි අටක් ටක්වා ඉහළගයා. මෙය තුරින් පලක්ෂ හතලිස්තුන් දහ හසය හැටහත්තෙ කුසුේ ැබවා රෝහල් වල සහ නිවෙස් වල ප්‍රතිකර බන සංයාව, එකළුස් දහස් නම සීවිසි අට දෙෙනෙකු වනවා. කොරුණ මරණ දහත්‍ර දහස් පන්සිේතිස් තුනක්සදුව තිබෙනවා. කොරුණ මර්ධනය සහ පළමුුවන්නත් මාත්‍රාව එකකෝටි පනස් නවලක්ෂ හතලිස්නව දහස් නවසේ හතලි සෙක් දෙෙනෙකු ලබාගෙන බෙනවා. එහි දෙව මාත්‍රාව ලබාකත් පිරිස එෝට තිස් හත් ලක්ෂ හත්ත හතර දහස් එකසි හතලිහ. තුන්වඩ මාත්‍රාව දසලක්ෂ අසුවෙක් දහස්තුන් සය තුන් දෙෙකු ලබාගෙන තිබෙනවා. ක ොවි ප්‍රේදශ ලකාව සහ යරෝපය ඇතුළු රටවල සීග්‍ර ්‍යපතියක් සිදු නොවන ඇති බවට ශ්‍රීජවර්දනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල්ල ජෛව විද්‍යායිතනයාති්‍යයක්ෂ වෛ්‍ය චන්දම ජීවන්තට මහතා පවසනවා සියටිට ගෙනේ සටහනක් තබමින් ඔහමේ බව කියයා සිටිය දකුණු අපපිකා ේදයක් නින් කන්ඩයි මක් සිදු කළ පරීක්ෂයකින් මිකෝන් ප්‍රේදය පළිඳ මෙමතුරතුර අනරනකරගෙන තිබෙනවා. ප්‍රතිශක්ති කරනය න්නත්වලට මෙම ප්‍රේදී ප්‍රතිචාරන ොදක්වද. බෝස්ට එන්න තක් මගේ ආරක්ෂාව වේ හැකිියාව. ති බද ධ්‍යන හළි කර ති බව චන්තිම ජීන්තර මහතා වැඩදුරටත් සඳහන් කරනවා ෙේ මිකෝන් ප්‍රේදය පැතිර හොත් රට ේතෝ ැකින් බලපෑමක්ෙල්ල ව හැ බව රිජ්වාාරයා මර හලයා ද්‍යක්ෂ ජවි සුිය මහතා ප්‍රකාශ කනවා. ද ඔමිකරෝන් ප්‍රබේදය ඉතාමත්ම ඉක්මනල් ලඩ ප්‍රබේදය වගේම පැතිරීමේ හැක අවත් තියනවා. ඉතින් ඒ පැතිරීමේ හැක අවත් සමග ජනතාව නැවත වරක් මේ ආසාදරයට ගුදුර වුව හොත් රටට තවත් විසාල බරපතර ප්‍රශ්නයක් තියන්න පුළුව මේ අස්. වේදී දේශපාන වසින්, හෝ තමාජී වසින් හෝ වෙනත් ආකාරයක, හෝ ආර්ථික වසින්. යංකිසි ප්‍රතිලාබයක් ලබාගැනීමට උත්සාහ කිරීම ංඟිතන්නේය රටේ ජනතාව කිසි කෙනෙක් මේට එකඟ වෙනක් නෑ. අපි රජයේ සේවකයාන්ට මේ වනිට සතර දස් දෙක් නවඩුදීල තියනවා. අද දිනේ ගර්බනී දත්වයට පත්න කාන්තාවකට ඒ දින සිට අවුරු දෙකට ආසන්න කාලයක් රජයේ සේවට පැමිණින් ඕන්න සියලු වැටුක් ගවෙනවා. මෙවැනි කැපවීම් කරලා තිබියදීත් ජනතාව මේ වගකීමෙන් බැහැරවෙලා මේ ඒකරාසිවීම් තුළින් රට ඉතා විසාාල හානියක් ඇතිවීමට නැත මෙරට නිනාස කිරීමට පෙළමීමක් කියන එක තමයි මංහිතන්නන්නේ. එවැනි දේවල් වලින් වැලිකි සිරීමම් ඉතාමත්ම වැදගත්වෙනවා. ො වසන්ගය හමුමුවේ වේදිකා නාට්‍යකරුවාගේ බිඳ වැටුණු ආර්ථකය සවි බලගැන්වීමේ අරමුණින්, ප්‍රේක්ෂ රංග කලා මහුත්සවේ අනිදධා සිට ලබන විසි එක්ුණදා දක්වා පැවැත්වෙනවා ස්වාදීරපහහිනි හත්ව වනි පැවැඩස්ථහනට එක්වමින් තවරහෝල් පදම අධ්‍යක්ෂ ජනරල් ආචර්ය ඩMS දිසානායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කලා. මේ පැවැත්වීමේ ප්‍රධාන පරමාර්ථය තමා වේදිකා නාට්‍යකරුවාගේ බෙදබැටුණු ආර්ථිකට කිසිම් සහනයක් ලබාදීම අනිපැත්තිෙන් ගත්තත් එහෙම ප්‍රේක්ෂකයා වසර ගණනාවක්තිස්සේ නාට්‍ය නැරඹීම් නැති තත්ත්වයා. ඊට අමතරව ඔහුගේ රසවින්දයට ඉඩකඩක් නැති ත්වය. අපි දැක්කා මේ අනුව මේ ප්‍රේක්ෂා නාටිවුල සවිධාන වෙන්නේ ද උදාහරණය ගත්තුන් මේ ප්‍රේක්ෂා නාට්‍ය උලල සඳහා නාට්‍ය ඉදිරිපත් කරන නාට්‍යකරුවන්ට අපි නොමිලේ පුහුණුවීම් සඳහා ඉඩක ලබාදීල තියනවා. අ ඒ ප්‍රේක්ෂා නාට්‍ය උලෙල වෙනුවෙන් සාලාවෙන් කිරීමේදී කිසිදුසාලා ගාස්තුව කය කරන්න එන්න. ඊට අමතරව කිසියම් වූ මුල්ලෙ මේ ප්‍රධානයපුත් හැම නාට්‍යක් කරුවෙක් වෙනුවෙන් අපි හැම නාටයක් වෙනුවෙන්ම ලබා දෙනවා ඒ නාට්‍ය නරැඹීමට පෙමිමිනින ප්‍රේක්ෂකෙන් ලබාගෙන ටිකට පත සීහයට සියකම මුදල එකුතු කරලා නාටිකරුවන්ට ලබා දෙෙනවා කොළො සිනිඳ සිට විසිය එක් වන දින දක්වා දින දහය ඇතුළ තවරහෝල් රංගහලේ සහ එල්ෆිස්ටන් රගහලේ නාට්‍ය දහය බැගින් තවරහෝල් රඟහලේ නාට්‍යට සාපේක්ෂවේ ඒවෙලාවිදම එල් ිට රංහලෙ තව නාටියත් ප්‍රදශය කරනවා දිිසානාකමත්ම මනමේ මන මේ ටිය රම් කරන්න ඒ එකට විශේෂ හේතුවත් තියටම. නත් මනමේ නාටියට මේ මාසේවෙද්ද වසර හට පහ සම්පූර්ණ වෙනවා. හට පහ සම්පූර්ණවීම නිසාපි තූර ගත්තා මේ ජනාදරයට පත්තුලු නාටයෙන්ම මේ නාට්‍ය කලා මහෝසවේ ආරම්භ කරන්නේ. මේ නெ මාස වන විට ්‍රരിලංකාවේ විදේශ සංචිට ප්‍රමාണය, මெරික ොල ിලനෙ දහස් පන්සිසු හතක් බව රාජ්‍ය මාතය ശෙහන් සේමසිං මහතා අද පාලමේතුേදී பிர්‍රකාශ කලා. අධි කරන තරුණ හා கி්‍රේඩා තාක්ෂ යන අමාත්‍යශ සහ තවත් රාජ මති්‍යන් ශokකිහි பேේක වැ ශීෂ්‍ය පිළිබඳවිද අද පැවැත් ෙනවා. පැවති ආදුව ශීන් අප රට පොහොමද ක්‍රමාණකූලව මේ ආර්ථික ආගාදයට අරගෙන ගිය සියට හතායිසිප දෙකත වර්ධනයක් ගර කතානාක තුමනේ අවසානේ සියට දෙකජසම තුනක් දක්වා දෙදස් දහනමේ අවුරුද වෙද්දි හඩා වැටීමකට ලක්වුණා. නොයම්පර්මාසේ වෙද්දි මෙන්න මෙහම තම අපේ සංචිත ප්‍රමාණය තියන්නේ. නිල සංචිතසා වත්කම් ප්‍රමාණය අමරිකානු ඩොලර් මිියන එක්දස් පන්සියාසූ හතයි. දැම් මේ සංචිත වැඩි කරගන්න පිටතු කරන්න ඕන්. මේ පති ො- මසංග තත්ත්වය තුළ මේ අප රට විතරක් ඇතිවෙච පපාක් ම මේක. දෙදස් විස්සවදදි කරු කතානාක තුමයි පලවෙනි ලොබ්ද වන්න අපේරටේන. එදකොට මේ ආර්ථිකයට සිටුවට බලපෑම අපි කලවනා කරනය කරන්න අපේ නිල විදේශ සංචිත ප්‍රමාණය පාවිච්චි කර. අපේ ජාත්‍යන්තර කීර්තියට පත්වලා තියනවා මේ රට ොවි මර්ධනයට ගත් ඩ පිල ල පිබඳ. අපේ රටේ විතරක් සියට හැත්තහල්දසමත් දෙකක ප්‍රමාණයක් මේ වෙන කොට සම්පූර්ණයෙන්න්නක් කරනයට ලක්වෙලා තියෙනව විතරක් නොවකරු කතානායකතුමනි. අපි තුන්වෙන එන්නගත් අපේ රටේ ලවා දෙන්න කටයුතු කලතිනවා. ඒඒ ඒට මේ කොවිට් මර්ධනයට ඒ අමාත්‍යන්ස වියධංකරපු මුදල්වලල්ට අමතරව රජ වසයෙන් දෙදදා විශ් ෞෘත්්ධකර කතාානායකතුමනි රපියල් බිලියන එකසිය ස් පහ රජ ව දක ල තින රිජ. ළඟට දෙද ශීයක අවරුත්දේ මේමන කොට රපියල් බිලියන දෙසිය විශීක මුදලක් අප රජ හැටියට කොවිද් මර්ධනය සඳහා ියදන් කල තියෙනවා ගරු කතාාගකිතු. ඒන්න මේ අරුබුද තුළ අප විධ ක්‍රියාමාර් ගන තියනව එකක් මේ ආර්ථිකය ස්ථාවර කරන්න ඉළඟට කොවිඩ් තුළින් නැවත ලොක්්දහුන්න එකක් හෙමනත්තන් සංචර්ණ සීම ඇතිවීම කොළක්වාගන්න අපි පියව නරන්තියන අතරය. අපේ සංචිත්‍ර සහ රද කවදතු ප කවද රද ස න ර තා තුමන ගෝට රාජපක්ෂ ජිපත්තුහ ේන පට මද්‍රාද්‍ය ජාවාරම සම්පූර්මන කර කල්ල තිෙන. මද්‍රාත්්‍යිය අවියවුද එවගේම සංවිධානත්ම ක පරාද වලට සම්බන්ධ කඩායම්. ජීද මුහුණෝවරවල් වලින් අපේ රජය ආර්ථකව වශයනු දේශාල වයනු තස්ථාවරනන්න උත්සා කරන එකම පාල්ලිමේන්තු ඇතුළේ වෙනවා ගේලත් අපිට ගල්පන කරන්න පුලුව පාලිමේන්තු පි ල්පන කන්න පු . ශ්‍රී ලංකා නාවික හමුදාව අදසිය හැත්ත එක්වන සංවත්සරය සම්බරනවා. එවෙනුවෙන් නාවික හමුදාව ඉදහසත්ය හැට අතදනකට උසස්වීම් පිරනැම. ේශේ පළමු ආරක්ෂක වලන්න ලෙස නම්දර සිටින නාවක හමුදාවල් සය ඇත්ත එක්වන සංගත් සරයාද අභිමාණත්ව සමරණවා. එ වෙනෙන් වැඩසර හන්ර සක්ක්‍රියාත්මක වන්නේ නවික හමුදපති වයිසත්මිනල් නිශන්ත ඔලුකි තැන් මහතගේ ප්‍රදහනත් වෙනයි. මෙයටතඒේ නවිකහමුදාවේ නිලදහරේ නසූ හතර දෙෙකුට සහ විධ තරාතිරම් වලට අය ාවකින් එක් දහ සයිසියාසූ හතර දෙෙනෙකුට උසස්වී හිිවනවා අද සහ හට දෙදින තුළ ගලමුෝදුර ඉදිරිපිට මුහුදු තීරේ නවික හමුදව සතු ශාල ව්කා නැංගුරම් ලා ැෙනවා ඒෂ වලක නාාවක හමුදාවේ නවික. ඒ ජනතවට දක පැලගැනීම සඳහා. හැත්තඇෙක් වන සවත් සරය වෙනවෙන් නාවික දජනට ෙත් පැතිීමේ සර්වා ආගික පින්කම් සිදුකෙරුණා දිවි පිද නවිකහමුදා විරුවන්ට පෙන් අන ෝද කිරීමද සිදුකිරුණේ මීට සඟගමේ වයි. සර්වරාත්්‍රක පිරිදේශනයක් වැලසරනනාවික පරිශ්වේදීද පැත්වුණා. රාජ්‍ය මාධ්‍යයට රජය උපරිම නිදහස ලබාති ඇති බැවින්. නිර්මාණ ශීලීවල් සිය මාධ්‍ය කටයුතුවල නිරත වන ලෙස අමාත්‍ය දළ සල්හපරවු මහතා රජයේ මාධ්‍ය අයතනවල මාතතිවේදන්ගෙන් ඉල්ලා සිටිය.. රජ විද්‍ය තා මුද්‍රෘතට ජිලල් මාධ්‍ය කරණී නිරත මාධ්‍යේවදින් සඳහපැවති විශේෂ වැඩමුුවට එක්විමින් අමා්‍යවරයාේ බව කිය සිටියා. පතිහා ජනවාදය අමත්‍යහංශය සහ රජයේ ජාතික සංවර්ධ මාධ්‍ය මධ්‍යස්ථන මගගේ මේ සංගවි ධනකලා ඩිටල් මාද කරන නිරත ද්‍යේද ැටලුහඳු ගැ ම හම ැටල ලට රාජ්‍ය මදහත්ව මත සිදුම් ලබාදීමම මෙහිදී සිදනවා ඩිටල් මාධ්‍ය තුලින් අ සත්‍ය රතුරු සමාජගතව නි රට ොෝ ෂේෂත්‍රවලට සිද වන ල පැමහඳනනාගෙන නිවැ දිතුරතුර රජේ ඩිජිටල් මාධදය තුලින් නගත කලිතු බවයි අමාතේ දලස් අලහපරම මහතාමහිදී කියාසිටිය. ගමයි. ආයතන ඇතුලේ ඔබටකර සහයෝ ඇතන් ගදාානින් කොයිප් මේ කණ්ඩෑමත්ක කෝපරෙක්. මම දනන මේ හෝම පුවන්තිපුනාත් රාජ්‍ය මාත්‍ය ඇතුවේ කන්ටෙන්න්ස් ති නොද කියලා එලි විකුණ කරන්නවා අ එකතක ගැල්ලෝ මේක මොද අවස්ථාාවටීමක් පෙලාන්න පල හොඳට නිදහස්තේරම් සීම මයින් මෙෙන් කලනේ තින් ඒ සියල් පාචිරන. මෙම අවස්ථාවට රජයේ පරත්ති අධ්‍යක්ෂ ජනරාල් මහන් සවරනායක ජාතික සම්වරධ මාධ්‍ය මධ්‍යස්ථානය අතිරේක අධ්‍යක්ෂ ජනරල් මිලින්ද රාජපක්ෂ මතරුන් ඇතු පිරික් සහගී සැලසුම් කර ඇති පරිදි ඉදිරියේදී සංචර්ක කර්මාන්තය ඇති කරන සීග්‍ර දියුණුවත් සමඟ ඊට අවශ්‍ය පහසුකම් සැලසීම වැඩ පිළි වෙලක් ආරම්භ කරුණ. මත්තලේ හොටල්ංචර්ක පසලේ පාටුමාලා හදාරණයගේ පහසුව වෙන්ුවෙන් නීන තාක්ෂි පහසුම්ව වල යුත් මුරුතැන්ගේයක් නිර්මාය කරු. මධ්‍යම් ප න්ඩුකාර අිව ගමගේ මහතා ස්මාත් මුලුතන්ගේ විුරත්ත කළලා. මේේ ස හරපියල් ිලි හයක් වැඇකරතිබෙනවා මුළුතැන්ගේ කටයුතු වෙන් වෙන් අවින තාක්ෂණයම හිදී හල භාවිත කරනවා. කලාපී ආර්ථක සංවර්ධන ධ්‍යස්ථනයේ ප්‍රතිපාතනයටඒ වදධම පලත් බහව මෙම ව්‍යප්‍රතික්‍රාත්මක කලා. සම්මාන්නලාබේ කලාකරුවෙකු වූ, අභහව ප්‍රාප්ත ආනන්ද එස් විජේසිරි මහතාගේ දේහ මෙ වන විට බොරැල් ජයරත්්‍ය මල්ශලාේ තැන් පත් කරතිබෙනවා.. නාට රච්චකයකු නිෂ්පාධවරෙකු අධ්‍යක්ෂවරයකු, ගීත රච්චකයකු කාවිරච්චකයකු හා ගයකෙකු ඇතුළු විද්ධ කලා ශේස්ත්‍රයන්හි ප්‍රවීනයකු ආනන්දෙස් විජේසිරි මහතා අභව ප්‍රාප්ත වන විට අසු එක්වනවයේ පසුනා. එක්දහස් නවසේ හැත්ත එකවසරේදදි බද්දේ ගෝරණනාඩු නාටි රචනාකුට අධක්ෂණය කර, එමවසරේ රාජ්‍යනාට්‍ය සම්මාන උළලේදී. රාජ්‍ය සම්මානයටද ඔහු පාත්‍ර වුණ. තවත්නාට්‍ය රැසක් ඔහු නිර්මාණය කලා. චිත්‍රපට රැසකට ගත රච්චනා කර ඇති ඔහු තිරනාටක හා දෙබස් රච්ා ශිල්පියකුද වනවා. සුලංකෝඩ නැමති නවතම ගන්තය එලිදැක්වීමට සූදානමින් සිට ඔහු ස්වාධීන් රූපවාහිනී වැඩසටහන් පුරුව අධික්ෂණ ම්ඩලේ සසාවාජකයකුද වනවා. අභව ප්‍රාප්ත ආනන්දෙස් විජේසිරි මහතාගේ දේහහි පිළිබඳ අවසන් කටයුතු, ොරල්ල පොද සුසාන භහුමේදී අද පස්වොර වේ සිදු කිරීමට නියමිතයි ඒත්මගින්ස්වාද රප හනි අධ්‍යාන ප්‍රධාන පෘති ප්‍රකාශය මතකින් ෙමට පත්ව නවා. පසරු එකයි පනස් පහේ සිට අපි පැෑන් පැප තිකකාශ බ පොතුවන ඔබට සුබදවසක්.